අද නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ හොරකම් කරපුවා නැවත ගන්න පුළුවන්ද මේකලා රටින් පැනලා ගියොත් අපිට මේකලා අල්ල ගන්න පුළුවන්ද යනාදී කරුණු මොකද අපිට අවශ්‍යයි මේ ඩොලර් ටික අපෙන් හොරා කාලේ එළියට ගෙනිච්ච නම් මිනිස්සු සාධාරණ ලෙස ප්‍රශ්නයක් කරන මේ නැවත අපිට ගන්න පුළුවන්ද කියන්නේ මම පැහැදිලි කරන්නම් ඉතාම කෙටියෙන් ඒ සම්බන්ධයෙන් වූ නීති ප්‍රතිපාදන විනාඩි දෙක තුනකට වඩා කාලයක් ගන්න ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි මූලිකවම අපරාධ කල් ඉවර වෙලා ඒ මුදල් හදල් වලින් ගත්ත දේපළ ලංකාවේ තියෙනවා නම් අර අනුර සහෝදරයා කියපු ලයිස්ට් වගේ මේවා අපරාධ නීති අනුව නඩු පවරලා වංචාව වේවා ක්‍රිමිනල් බ්‍රිජ් ඔෆ් ට්‍රස්ට් වේවා ක්‍රිමිනල් මිස් අප්‍රොප්‍රියේෂන් වේවා ධනි සංග්‍රහ යටතේ හෝ මුදල් විශුද්ධ කරන පනත යටතේ ඔන්න වැරදිකරුවන් කරලා ඒවට නැවත ගන්න අපහසුාවක් නැහැ. නමුත් දැන් වංචාව දූෂණය ගෝලීය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙන් හොරා කාපුවම දේපල තියෙන තවත් රට. දැන් මේවත් අපි නැවත ලබා ගත යුතුයි. ඉතින් කවුරුත් මගෙන් ඇහුවොත් කොහොමද අපි මේ දේ කරන්නේ? මේක නීතිය සහ ඩිප්ලොමැටික් චැනල් සරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මූලිකවම අර එකපාරක් අපි මෛත්‍රී පාලසිරියට කිව්වේ අර්ජුන මහේන්ද්‍රව ගිහින් නෑ කොල්ල 800 ගණක් අස්සම් කරා කියලා. එහෙම කරන්න බෑ. එහෙම නෙමෙයි ඒක සිද්ධ වෙන ක්‍රමවේදයක් තිබෙනවා. මූලිකව අපේ රටේ තියෙනවා Mutual Assistance in Criminal Matters Act No. 24 2002 පනතක් 2018 තවත් පුළුල්ලා තිබෙනවා. සරල සිංහල අදහස කිව්වොත් අපරාධ නඩුකටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහාය විහිතාවේ සම්බන්ධයෙන් පනතක් ලංකාවේ දාලා තියෙනවා. ඒ පනත අනුව ඒ වගේම ලෝකේ රටවල් ගණනාවක් ඒහා සමාන පනත් තිබෙනවා. ඒ හරහා අපිට පුළුවන් ඒ රටවල උදාහරණ ඇමරිකාව ගත්තොත් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව ගත්තොත් අපි හිතනවා නම් මෙහි විමර්ශනෝ පැහැදිලි වෙනවා නම් මේ දේපල තියෙන්නේ මෙහි කියලා අපිට ඒ රටේ ඒ පනත යටතේ මධ්‍යම අධිකාරියට කතා කරන්නට පුළුවනි. ඒකට දැනුම් දීපුවා. මෙන්න මේ ආකාරය අපේ ස්ටෝලන් ඇසට්ස් තිබෙනවායි කියලා ඒ අධිකාරිය විසින් ඒ අධිකරණ වලට මැදිහත් වෙලා විමර්ශනය සඳහා අවශ්‍ය නියෝග ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් මේ රටේ ඔහු වැරදිකාරයා වෙලා නම් දේපල තියෙන එහෙනම් අපේ අධිකරණ නියෝගයට යවපුවම එහෙ අධිකරණ ක්‍රම හරහා අපිට ඒව නැවත ලබා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි මූලික අවශ්‍යතාවය තමයි ඒ නඩු මේ බී වාර්තාවක් මගින් වාර්තා කරලා තියෙන්න ඕනේ. කියන්නේ අපරාධමය වරදක් මෙහෙ එවි ඇති බවට සාක්ෂි වශයෙන් තිබෙන්නට ඕන. හරි. ඉතින් ෆයිල් කියන නීතිපතිතුමාගේ නොයෙකුත් ලාච්චුල නම් වෙන වෙන තැන්වල නම් එහෙනම් ඒ වැඩේ සිද්ධ වෙලා නැහැ. අර වසන් සහෝදරයා කිව්වා වගේ පැමිණිලි දාලා තියෙනවා නම් ඒකට බී වාර්තාවක්වත් නැත්තම් අපිට මේ දේ කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ පනත අපිට තියෙනවා. ඊට අමතරව තියෙනවා Stolen Assets Recovery Initiative කියලා එක සම්මුතියක් එක හදලා තියෙන්නේ United Nations Office for Drugs and Crime සහ ලෝක බැංකුව UNODC. මේක හදලා තියෙන්නෙම රටවල් මුදල් විශුද්ධිකරණය කිරීම නැවැත්වීම සඳහා. මේකේ තියෙන වටිනාකම තමයි මෙතනදී මේ ස්වීඩන් වගේ සියලුම රටවල් එකතු කරලා තියෙන ගෝලීය ඉනිෂියේටිව් එකේ තියෙන මූලික දේ තමයි ඔයා කිසිම රටක් එක්ක එග්‍රීමන්ට් එකක් නොගහ තිබුණත් කිසිම සමාජිකත නොගෙන තිබුණත් ඕනෑම රටකට පිළිමක් කරන්න පුළුවන් එම ස්ටා එකට කියන්නේ ස්ටා ඉනිෂියේටිව් ස්ටෝලන් ඇසට්ස් රිකවරි ඉනිෂියේටිව් එකෙන් පිළිමක් කරන්නට පුළුවන් අපේ මෙහෙම හොරා කන්න ලද මුදල් දේපල මේ තැන්වල තියෙනවා මේ අපිට අරන් දෙන්න කියපුවම ඒගොල්ලෝ ඩිප්ලොමැටික් චැනල්ස් හරහා ඒ රටවල් සමග ගනුදෙනු කරන අපු වෙනවා ඒ වගේම ඒගොල්ලන්ට පුළුවන් විමර්ශනයට අවශ්‍ය තාක්ෂණික මොකද අපි ඇත්තටම සමහර ඒවා අප්ඩේටඩ් නෑ මෙහි තාක්ෂණය අතින් ගත්තොත් ඒව පාවුල් ලබා දෙන්න. ඒතර ඒ අනුව අදූෂිත රජයක් පත්වීම තමයි මූලික දේ. මොකද හේතුව අපි හැම විටම පෙන්වන්නට ඕන මේ සත්‍ය නඩුවක් මෙහි තිබෙනවා සත්‍ය අලාභයක් මහ ජනමුදලට වෙලා තියෙනවා. එහෙම නැතුව දේශපාලනෝ පරිගන්න හෝ වික්ටිමයිස් කරන්න නෙමෙයි කියන එක පෙන්නපුවාම අනිවාර්යයෙන්ම මේ ස්කීම් සරහා මේ දේපළ නැවත පවරගන්න හැකියාව තිබෙනවා. ගොඩක් ඩීටේල්ස් මම කියන්නේ නැහැ. නමුත් ඔබලා ඇහුවොත් එහෙම ක්‍රමයක් තියෙනවද? උත්තරේ ඔව්. තව ශක්තිමත් කරන්න පුළුවන්. මේ වෙනකොට 2019 ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම් ඇක්ට් සොරකම් කරලාද දේපළ නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් ඩ්‍රාෆ්ට් පනතකුත් මේ වන විටත්
2019 draft කරලා ඉවරයි. ඒතකොට මේ ක්‍රමය තවත් වේගවත් කරන්න පුළුවන්. තවත් එක පනතක් තිබෙනවා. ඒක තමයි අපි උදර්පණ පනත කියලා කියන්නේ. Extradition Act එක. යමෙක් මෙහි වරදක් කළා වෙන රටක සැඟවිලා ඉන්නවා නම් අපි ඒ රටේ සම්බන්ධතාවයක් තිබෙනවා නම් අපිට පුළුවනි ඒ රටේ අධිකරණ අමාත්‍යාංශ හරහා අදාළ නියෝග ලබාගෙන ඔහුව නැවත මෙහෙට ගේන්න. ඒ නිසා කවුරුත් කට්ටිය පැනල යනවා ඕගොල්ලෝ මුකුත් කරන්නේ නැද්ද කියලා කලබල වෙන්න එපා. ඒවට නීති සහ ක්‍රමවේද තියෙනවා. අපිට නැත්තේ එක දෙයයි අදූෂිත රජයක් අපට බලයක් නැති විතරයි තිබේ. ඉතින් මේ සියලුම පනත් ක්‍රියාත්මක වෙන්න නම් ඒවා තියෙන දේවල්. ක්‍රියාත්මක වෙන්න නම් ඒ සඳහා වූ දේශපාලනික උවමනාවක් තිබිය යුතුයි. එහෙම දේශපාලනික උවමනාවක් තිබෙන්නේ අදූෂිත රජයක් බලයට ආවත් විතරයි. ඒ නිසා ඔබලා මගෙන් ඇහුවොත් මේවා නැවත අත්පත් කරගන්න පුළුවන්ද? ඔව්. නීතිය තිබෙනවා තව ශක්තිමත් කරන්නට ඕන. නමුත් අදූෂිත රජයක් පත් කරගත්තේ නැත්නම් කවදාවත් මේ කියන එකක්වත් අපිට කරන්න වෙන්නේ නැහැ. එහෙම අදූෂිත රජයක්කට වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඕගලන්ට පේන්න ඕන තරම් ඉන්නවා. බොහොම ස්තුතියි. News First. ජනතාව සමග.